අත්‍රශයෙන්ම මම කියන්නට ඕනේ ෆ්ලයිට් ඩිලේ එක එක ප්‍රශ්නයක් පමණයි. අපි දන්න ආකාරයට මම තවත් ප්‍රශ්නයක් මම මතු කරා. අපි දන්න ආකාරයට සාමාන්‍යයෙන් ඒ ක්‍රිකටර්ස් ලයින් ඒගොල්ලන්ගේ accommodation, ඒ හොටෙල් accommodation එක දෙන්නේ ICC rules and regulations අනුව ග්‍රවුන්ඩ් එකයි හොටෙල් එකයි අතර ඩිස්ටන්ස් එක 45 minutes කියන එක. ඇත්ත වශයෙන්ම අපේ ක්‍රිකටර්ස්ලට 1.5 hours පැය එකහමාරක දුර ප්‍රමාණයක තිබෙනවයි කියන එක ඇත්ත වශයෙන්ම ඒක අසාධාරණයි කියන කාරණාව. අනිතක මම මේ හැම කාරණාවක්ම මම ඇත්ත වශයෙන්ම මම ක්‍රිකටර්ස්ලවයි කෝට් කරන්නේ. දැන් බලන්න even from the hotel the practice venue is 1 hour and 40 minutes. Even today for the match against South Africa we had to wake up around 5 a.m. to come here. එතකොට මේ කවුද කියන්නේ? තීක්ෂණ, මගේ වචන නෙවෙයි. ඒ නිසා මේ ක්‍රිකටර්ස්ලම ඉදිරිපත් කරපු පැසිවිලි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන විශේෂයෙන්ම මට නම් එච්චර වැඩක් නෑ අනිත් රටවල් ගැන. අපේ රටේ ක්‍රිකට් ටීම් එකට ලබා දිය යුතු ඒ නිසි පහසුකම් ඒ ICC නීති රෙගුලාසි තුළ අපි ඒව දිනා ගන්නට ඕන, අපි ඒව වෙනුවෙන් සටන් කරන්නට ඕන. ඒ වගේම මම අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම මේ T20 World Cup මේ එක ක්‍රියාත්මකුණු නැසෝ කියන පිච් එක, ඒ පිච් එක මේ ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රියාත්මක කරන්නට නුසුදුසු පිච් එකක් කියන එක දැන් ICC එක පවා පිළි අරගෙන තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කරුණු කාරණා පිළිබඳව අපි වාද ભેද ඇති කරගන්නට අවශ්‍ය නැහැ. අපි පක්ෂ හෝ අනිකුත් ભેද වලින් තොරව අපි අනිවාර්යෙන්ම අපේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටින්නට ඕන. ඒ වගේම අපි ප්‍රශ්න කරන්නට ඕන කොහොමද මේ ICC එක මේ ක්‍රිකට් ක්‍රීඩාවට නුසුදුසු පිචස්, අපිට ආරංචියේ පිචස් නිර්මාණය කිරීමේදී වෙනත් රටවල් වලින් ඒවා අරගෙන ඇවිල්ලා තමයි මේක ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් ඒ පිචස් වල නුසුදුසු භාවය ගැනත් බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම මේ කරුණු නොදැන නෙවෙයි මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ. ඇත්තටම ක්‍රිකටර්ස් ලගේම ස්ටේට්මන්ට්ස් උපුටාගෙන තමයි මම මේ අදහස් ටික ඉදිරිපත් කරේ. මෙතුමාගේ පිළිතුරේ බොහොම බරපතල කාරණාවක් ඉස්මතු වුණා. ඒ කියන්නේ අසමබර ආකාරයට රටවල් වලට සැලකීම. එතකොට යම් යම් රටවල් තහනම් වෙනකොට යම් යම් දේවල් අහිමි වෙන්නට, යම් යම් රටවල් තහනම් වෙනකොට ඒ අයිතිවාසිකම් එලෙසම තියන්නට. ඉතින් ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය තුළ අපි විශ්වාස කරන මේ ICC එක තුළ තිබෙන මේ වැරදි සැලකිල්ල, කියන්නේ බලවත් අයට සලකනවා බලවත් නැති අයගෙන් අයව පාගල දානවා. ඉතින් මෙන්න මේකට එරෙහිව අපි නැගී සිටින්නට ඕන. මම දන්නවා අපි එක රටක් පමණයි. නමුත් මම විශ්වාස කරනවා මේ ICC member countries ගණනාවක් එකතු වෙලා මේ අසාධාරණයට විරුද්ධව අපි ඉදිරිපත් වෙන්නට ඕනේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමති. බොහොම පැහැදිලිවම ඉස්මතු වුණා බලවත් රටවල් වලට එක සැලකිල්ලකුත් අනිත් රටවල් වලට තවත් සැලකිල්ලකුත්. මෙහෙම ICC එකේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඒක සිදුවන්නට ඉඩ දෙන්න බැහැයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. අපිත් ඒකට විශේෂයෙන්ම මේ රජයක් හැටියට අපි ඒ ස්ථාවරය දරනවා නම් අපි ඒකට පක්ෂපාතීව ඒ ICC එකේ මේ වැරදි ක්‍රියාකලාපයට විරුද්ධව නැගී සිටින්න අපිත් සූදානම්.